ලෝකයේම වනසන්නට කොහෙන්දවා කොරුණා වෛරසයට බය නැති කෙනෙක් නැත. ඊට අද ගොදුරුවේද හෙට ගොදුරුවේද කොයි මොහොතේ ගොදුරුවේද යන ප්‍රශ්නයක දවස ගෙවන ලෝකවාසීන් අතර මේ වෙද්දී වැඩිපුරම බියවන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ය. මේ බොහෝ දෙනා සංවේදී කරෝමින් ගැබිණි මවක් අවසන් හුස්ම හෙළුවේ කොරෝනා වෛරසය කොතරම් බියකරු එකක්ද යන්න සනාථ කරමින්ය. ඇය මිය ගියාය. ඇගේ අවසන් හුස්ම ටික යන මොහොතේ ඇගේ වේදනාව ඇස් පනා පිට දුටුවේ වෛද්‍යවරුන් හෙද හෙදියන්ය. මේ අතර සිටි වෛද්‍ය තරඳුසි පෙරේරා මුහුණු පොතේ අත්දැකීම සංවේදීව එක්කර තිබුණේ මෙලෙසිනිය. වෙලාව හවස 4:30ට පමණ. කොවිඩ් HDU එක තුළ තවත් කාර්ය බහුල වේලාවකි. මාත් මගේ මිත්‍රයාත් උදේ සිට රෝගීන් සමග පොරබැද හෙම්බත්ව සිටියේය. අපේ නැස්ලත් පැය ගණනක් ඇදි පීපී එක ගලවා පැමිණියා පමණි. රෙජිස්ටාර් HDU එක තුළට කඩා වැදුනේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට බෙඩ් එකක් විමසමිනි. ඒ වන විටත් අපගේ බෙඩ් 6ම රෝගීන්ගෙන් පිරී ඇත. සියලු දෙනාම ජීවිතයත් මරණයත් අතර සටනකය. සමහරු වෙන්ටිලේටර්වලය, සමහරු CPAP වලය. උපරිම ප්‍රමාණයෙන් ඔක්සිජන් ඩිලිව කරමින් නැත. HDU එක තුළ සියලුම සයිරින් පම්ප් රෝගීන්ට සවිකර ඇත. කිසිම අයකු සැලවිය හැකි තත්ත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුළ ජීවිත දෙකකි. අප දෙදෙනාට කළ හැක්කක් නැත. තරමක් හෝ ස්ටේබල්ව සිටින පේෂන්ව විගසින් වාට්ටුවකට මාරු කර බෙඩ් එකක් සූදානම් කරගත්තේය. හවස 6:30ට පමණ මිනුවංගුඩින් ට්‍රාන්ස් එක පැමිණියේය. ඇය වයස 45ක පමණ තෙමස් මවකි. ඇගේ පළමු දරුවා වීමද විශේෂත්වයකි. ඇය HDU එක තුළට ඇතුළත්ව කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කාර්ය මණ්ඩලයේ විගස ඇයව බෙඩ් එකකට දමා මොනිටර්වලට සමිකරගත්හ. CPAP එක සූදානම් විය. අමාරු හුස්ම අතරින් ඇය මල්ලෙන් ෆෝන් එක ඇද කෝල් එකක් ගන්නට දෙඟලීය. බොහෝ විට තමාගේ ස්වාමියාට විය හැක. බෙඩ් එකට දමා ගතුයේ තප්පර කීපයකි. කිසිවක් කිරීමටවත් ඉඩ නොතබා ඇය ඇරෙස්ට් විය. මාගේ අලුවා තප්පර ගණනකදී PP1 බැස ඇය ළඟට දිව ගියාය. PP1 සම්පූර්ණයෙන් ඇද්දාද කියලාවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු රිසස්ටිෂේෂන් පටන් ගන්නා අතරතුර මා රෙජිස්ටා SR මෙට් ටීම් සියල්ල කැඳවීය. විනාඩි 45ක් පමණ අප දන්න සියලුම ශිල්ප කළෙමු. නමු ජීවිතයේ අනියත භාවයත් කොවිඩ් නිවමෝනියාවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැතිවිය. සියලු දෙනා විනාඩි කීපයක් නිරුත්තර විය. හෙටියන්ගේ විඩාබර මුහුණු දිගේ කඳුළු කැට වැටුණි. මෙය තවත් එක අවාසනාවන්ත සිදුවීමක් පමණි. අපේ ධාරිතාවන් ඉක්මවා යමින් නැත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත් ඇත. ඔවුන් ඔවුන්ගේ උපරිමය කරමින් නැත. මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිටිය යුතු ඇත. එසේ නොමැතිනම් අපට තව නොබෝ දිනකින් උරුම වනුයේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේ නම් මැනවි. සටහන වෛද්‍ය තරිඳුසි පෙරේරාගෙන්. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.